ඔව් කුමාරයක්ගේ මම ටීවී ආශා තුළින් අද මම ලංකාවේ අති ජනප්‍රිය ලෝකේ අපේ සියලු දෙනාම දන්න තියෙන කෙනෙක් කුවෙත් කුමාරයක්ක තමයි මේ බලන්න ආවේ මම. ඔව්. එතකොට මේ කුමාරයක්ක කියන්නේ මා දකින විදිහට අපහාස උපහාස වද වේදනාවල් විඳින තවමත් අපේ මිනිස්සු විසින් අපේම කෙනෙකුට අපේම අම්මා කෙනෙකුට අපේම කාන්තාවකට අපහාස කරන තත්ත්වයක් අද්දාලා තියෙනවා. මම දැනගන්න ආසයි කුමාරයක්ගේ ඇත්තටම ඔයා ඔය තත්ත්වෙට අද ඒ ඉතිහාසය පොඩ්ඩක් මට කතා කරන්න ඕන. අක්කා ගොඩක් දුක් විඳපු කෙනෙක්. ගෘහස්ත හිංසනයේ තම ස්වාමියාගෙන් පවා අරතේ තම ලක්විච්ච කාන්තාවක්. නමුත් අද සුව උත්සාහයෙන් ලංකාවම ගන්න දිරිය කාන්තාවක් බවට පත් වෙලා තියෙනවා. අක්කේ මට පොඩ්ඩක් පුළුවන් නම් කියන්න මේ මිනිස්සුන්ට දැනගන්නත් එක්ක පුංචි ඉතිහාසය පොඩ්ඩක් අක්ක මෙතනට ආවේ කොහොමද? ඔව් මම බටපොළ. ඉතින් මම මේක කල්ලුත් කුවෙට් එකක් දාලා ඉතින් මම දකුණ කෙනෙක් කියලා. ඉතින් මම දුප්පත් කෙනෙක්. මම ඉස්සර ළමයි එක්ක උනේ අතුපැල කියන්නේ මගේ බිත්ති වලටවත් මැටිවත් තිබුණේ නැහැ. පොල් අතු හොරලා තිබුණේ පොළවේ මැටි ගාල දිනා පොළවට තිබුණා නිකම්ම මිදුර. දැන් අපි අර වහිනකොට ගැඩිවිල්ලෝයි කංකුල්ලෝයි ඒ පොළව තමයි තිබුණේ. ඉතින් මගේ ළමයි දන ගානකොට අර ගැඩිවිල්ල කංකුල්ලෝ ළමයින් ගිය අතේ. මේ ඉතින් ඒ තැනක ඉඳලා මම උදුළු ගාන ගියා. මගේ 2002 සැත්තමක් කරා. සැත්තමෙන් පස්සේ මට බැරි වුණා උදුළු ගාන දළු කඩන්න. ඊට පස්සේ තමයි මම මේ පළවෙනි වතාවට ජෝර්දාන් ගියේ. ඉතින් කුවෙට් එකේ අවුරුදු 9ක් විතර වුණා. 2017 වගේ තමයි මම තනම සින්දු කියන්න ගත්තේ. ඉතින් සමහර ගෘහසේවිකාවක් ඉදිරියට ගියේ කුවෙට් එකේ බැංකු රස්සාවක් කරන්නවත් ලොකු හොස්පිටල් එකක රස්සාවක් කරන්නවත් නෑ. මම ගියේ ලැට් වලන් හොදන්න. ඉතින් මේ අතරදී ඒ ගෙදරත් ගොඩක් ළමයි 10ක් ඒ ගෙදර 12ක් විතර වුණා. ඉතින් ඊට වැඩි තව සෙනග වුණා. ඉතින් උයන් ඉන්නේ මම. උයන්න ඒ හැම දෙයක්ම කරගෙන මගේ අර යන්කිසි කියන්නේ මම මට යාළුවෝ වුණේ නැහැ. මම කෝල් කරන්නේ මම මේ ඊමෝ WhatsApp අපෙන් කෝල් ලේව කරන්න මම ගත්තේ නැහැ. ඉතින් හැම දුකම ගෙදර වැඩ වැඩි කමත් ගෙදර පස්නල් ලංකාවේ පස්නල් හැම දෙයකම තමයි මුලින්ම සින්දු කියන්න ගත්තේ. ඉතින් මුලින්ම සින්දුවක් පියඹ යනවා කියන සින්දුව ඒ සින්දුව මම දැක්කේ නැහැ මේ මුහුණු පොතේ දාලා තිබුණා. ඉතින් එහෙම තමයි මගේ මුල්ම චරිතය මේ වුණේ. ඔව් ඒ වගේම මම දැනගන්න කැමති ඇත්තම කුමාරයක්ගේ අක්කා මේ රටේ යුද්ධය වෙන්නේ මේ උතුරු නැගෙන අපේ මුල් ශ්‍රී ලංකාවේ අවුරුදු වසර 30ක කුරිරු යුද්ධය වෙන්නේ. ඔව් තමන්ගේ කුසෙන් මෙලොට බිහි කරපු පුතා යුද්ධයට යමු කරා. නමුත් අද පුතුණු වන්නේ උණ්ඩ කෑලි දෙකක් තියාගෙන පපුවේ ඔහුත් ජීවත් වෙනවා. නමුත් එහෙම කැපකිරීමක් රට වෙනුනොත් අපේ මේ ශ්‍රී ලංකාවේ ජාතිය වෙනුනොත් සැහැන් කැපවීමක් කරලා දෙනවා අම්ම කෙනෙක් වශයෙන්. ඔව්. ඒ ගැන සතුටු වෙනවද කුමාරකේ? මම ගොඩක් සතුටු වෙනවා. මම පහුගිය දවස්වල කුවෙට් එකේදී හමුදා සෙබලානනී කියන සින්දුව කියලා ඔයකට මට සැහැන්න බැනලා තිබුණා. හමුදා සෙබලුන්ගේ සින්දු කන්නපා කියලා. නමුත් ඒ අය දැනගෙන සිටියේ නැහැ මම හමුදා සෙබලුගේ අම්මා කෙනෙක් කියලා. මොකද ප්‍රභාකරන්ගේ දරුණු යුද්ධ වෙලාවේ සමහර ඔය දැන් අපහාස කරන කට්ටිය හමුදා සෙබලුට කියන මට පාස් කොල්ල කියලා. ඒකෝට දරුණු ප්‍රභාකරන් යුද්ධ වෙලාවේ ඒ කට්ටියනේ බෝක්ක කොටවලස්සේ කාණු පළුවස්සේ. නමුත් අහිංසක අපේ දුප්පත් දරුව තමයි යුද්ධෙන් අපි මේ ජයගත්තේ. ලේ පෙරාගෙන ගිහිල්ලා ජයගත්තේ. ඉතින් මට දුවල දෙන්න එක පුතයි. අර සෙබලගේ සින්දුව මට කියන්න පාපු ඒ අම්මගේ පුතත් අර ප්‍රභාකරන්ගේ දරුණු යුද්ධෙට හමුදාවට බැඳුණා. ඉතින් මම සමහර මට අදටත් යෝජනා එල්ල කරනවා ඔයාට දරුවෝ ඉන්නවා ඔයා කියලා සීල් ගන්න අර මේ කියලා. මගේ දරුවෝ මම හැදුව කැලේ තියාගෙන මම ඒ වෙනුවෙන් ආඩම්බර වෙනවා. ඔව් ඒ වගේම අක්කේ ඇත්තටම හරි සතුටක් තියෙනවා. ඒ වගේම මට දුකකුත් තියෙනවා. මොකද හේතුව අපි අපේ ජාතිය මිනිස්සු අපේ සිංහල ජාතිය මිනිස්සු තමයි වැඩිහරි කුමාරයෙක්ට ගැරවුම් බයින්නේ අපහාස කරන උපාස කරන්නේ. නමුත් ඔවුන් දන්නේ නැහැ මේ අපේ ජාතියේ කාන්තාව. අපේ ජාතිය අපේම රටේ අම්මා කෙනෙක් දරු තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙකුටයි මේ අපහාස කරන්නේ. ඇත්තටම දුකක් වේදනාවක් ඇති වෙන නේද කුමාරයෙක් ඒ වට මේ එහෙම හිතනකොට. මට දුකක් කියන්නේ මේකයි. අපි දැන් මම කුවෙට් එකේ අවුරුදු 9ක් වුණානේ ඒ මුස්ලිම් අතරේ. එතකොට මම කරන වීඩියෝ සින්දු මම මගේ කුවෙට් ගෙදර කුසිය උයන ගමන් තමයි මම වීඩියෝ සින්දු කරේ.
ඒකට බාබල මාමලා සේරම දන්නවා. ඒගොල්ලෝ මට කිව්වේ නෑ සින්දු දාන්නපා කියලා. කුවට් එකෙත් මට කිසි කෙනෙක් කිව්වේ නෑ. දැන් මගේ සින්දු මේ ලංකාවේ හැම රටවලටම වීඩියෝ සින්දු කියන්නේ. ඒ මුස්ලිම් රටෙන් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් ලංකාවට ආවට පස්සේ මට ඔය ගොන් ගෑණි මෝඩ ගෑණි හැම පැත්තෙම මඩ ගහන ගත්තේ අපේ ලංකාවේ කට්ටිය. ඉතින් මම හිතනවා මම ඒගොල්ලෝ මඩ ගැහුවට මොකද මම ලංකාවේ වරදක් කළා නැහැ. මම වරදක් කළා නම් අපිට හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නවා මේ ලංකාවේ පොලිස් පති කෙනෙක් ඉන්නවා. මම ගංජා කසි කුයිකුල්ල නැහැ, බැංකු මංකොල්ල කහලා නැහැ, මිනි මරල නැහැ. මට පොලිසි ගානේ මට පැමිණිලි නැහැ. මොකද මම කුවට් එකට කිව්වා මම උදැල්ලත් එක්ක මහ පොළව ජීවත් වෙච්ච ගෑණියෙක්. දකුණු පළාතේ වැඩි හරියක් තේ ඉඩම් කුරුඳු ඉඩම් උදුළු ගාලා තියෙනවා. මොන දේ කිව්වත් මම හෙස්සක ගෑණියක්. මම කියන්නේ මගේ මරණය දක්වාම මම සින්දු කියන නටනවා. මේක කියන්නේ කිසිම කෙනෙකුට මේක මගේ ජීවිතේ නතර කරන්න බෑ. ඔව් ඇත්තටම අක්කේ මේ අක්කා දරුවන්ගෙන් ඈත් වෙලා කියන්නේ ඈත් වෙලාම නෙමෙයි. නමුත් දරුවොත් එක්ක ඉන්නවා. නමුත් මේ අක්කගේ මේ ජීවිතේ සුන්දරව කලාවත් එක්ක ගත කරන්න තමයි අක්කගේ බලාපොරොත්තු තියෙන්නේ මරණකම්. ඔව් ඒ වගේම මම මෙන්න මේම දෙයක් කියනවා. අක්කාගේ මොනෑම් හෝ ගිය ආත්මය කරපු පිනකට අක්කා අද ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. සින්දුවක් තාලෙට මූණන්න බැරි වුණාට සින්දුවක් තාලෙට කියන්න බැරි වුණාට නමුත් අද ලංකාවේ මුළු ලෝකෙම අංකිකේ ගායකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉල්ලුම තියෙනවා. සමහරවිට මේක වාවන්නේ නැහැ. අනිත් එක තමයි අක්කේ මේ මම දකින දෙයක් අක්කගේ මේ විදේශ අපි කුවේට් රටට යන්නේ මේ ගෘහසේවිකාවක් වශයෙන්. මම හිතන්නේ ඉතිහාසයේ ගෘහසේවිකාවක් මෙච්චර ජනාධිපති පාත්‍ර වුණේ මම හිතන්නේ කුමාරයක් වෙන්න පුළුවන්. පළවෙනි වතාවට. ඇත්තටම කුමාරයක් හරි සතුටුයි. ඇත්තටම මේ මම මේ කුමාරයක්ත් එක්ක මේ කතා කරන්නේ මේ කුමාරයක්ගේ ඇත්තටම කුමාරයක් කොච්චර දුක් විඳද කියන එක දන්නේ නැහැ. තම ස්වාමියාගෙන් පව අඩතේටම ලක් වෙලා මානසික දුක් විඳලා ඒ දරුවොත් එක්ක කැලේ ඉඳගෙන ඈ රුපියල් 3ට නෙලන්න ගිහිල්ලා අද එහෙම ජීවිතාව ගෙනලා ඒ තරම් කර්කෂ්ටක කටුක ජීවිතයක් ගත කරපු කුමාරියක් අද ඉහළ තලයක ඉන්නවා. නමුත් මේක වාවන්නේ නැහැ. සාමාන්‍ය මෙහෙම එකක් තියෙනවා නැක්කේ. අපි සිංහල කියලා අපිට ආඩම්බරෙන් කිව්වට අපේම මිනිස්සු තමයි අපිට කෙරෙන්නේ. ඉතින් ඇත්තටම අපේම මිනිස්සු තමයි අපිව නැති කරන්නේ. මම කියන්නේ දැන් කුමාරයක්කට ඔය කමෙන්ට් දාන කට්ටිය, කෑ ගහන කට්ටිය කිසිම කෙනෙක් දෙමළ අය නැහැ, මුස්ලිම් අය නැහැ. අපේ සිංහල ජාතිය මම ගෑණියෙකු මට අපහාස කරන්න පිළිම අය නෙමෙයි. මට අපහාස කරන්නේ එහෙරුව අය. ඒකට මම ඒගොල්ලන්ට මම කවදාවත් වයින් කරන්නේ නැහැ. මොකද මම බුද්ධාගමේ මම දැන් ඔයා මට බැන්නත් කුමාරි ඔයා මම මරණවයි කිව්වත් ඔයා මට කියන කුමාරි මම ඔයාට මම වෙඩි තියනවා ඔයා මරනවා. නමුත් මම දෙයියව අදහනවා. මම බුදුහාමුදුරේ මල් ටිකක් තියලා වදින මම ආරක්ෂා කරන්න කියලා. එතෙන් එහාට මගේ කිසිම දෙයක් නැහැ. මොකද මේ රටේ බුදුහාමුදුරත් මම ආරක්ෂා කරනවා. මොකද මම හැම වීඩියෝකටම කියලා තියන්නේ උදැල්ලත් එක්ක උදුළු පාපයක මම කරලා තියෙන්නේ. කිසිම කෙනෙකුට මට ඇඟිල්ල දික් කරාට ඒ දේ මට ඉන්නේ නැහැ. මොකද මේ මහ පොළව දන්නවා මම කොච්චර ඔය කොච්චර ළමයි වෙනුවෙන් කොච්චර උදුළු ගාලා තියෙනවා කියලා. උදුළු ගාලා කර මට හෙන වැදලා තියෙනවා. මොකද ඉද මයිටි මිනිස්සු කියන්නේ නැතු මට හෙන වැදුණා උදුළු තලේ යකට නිසා උදැල්ල වීසුණා දෙයිය මගේ දරුවෝ තුන්දෙනා මට මම අදත් නොමර ඉතුරු කරා. ඉතින් මගේ දරුවෝ තුන්දෙනා බැඳලා ලස්සන ජීවත් වෙනවා. ඉතින් අද මට අද ජීවත් වෙලා අද සින්දු කියලා නටලා හිට මැරුණා මම මේ වෙනවා. සමහර විට මට කියන්නේ බුදුන් වඳින ළමයි නෝමේ මම අහන්නේ එදා මගේ ළමයි කැලේ තියන් මගේ ඇදුවේ මට දෙයියනේ මට ඉන්න තැනක් තිබුණේ නැහැ. වහිනකොට කියන මට පොළවක් තිබුණේ නැහැ. මේ දැන් ওই මඩ පොළව තමයි පොළවට තිබුණේ. පිටියට මේ කොල්ල තුහවරලා ගැඩිවිල කල්කුණ්ඩ ළමයි ගියත්තොලේ ළමයි කනවා. නමුත් එදා ඒ පවුකාර ජීවිතෙන් මම ගත්තනම් මගේ දරුවෝ ගොඩ ගත්තනම් අද මට දරුවෝ ගැන කියන්න ඕනේ ලංකාවට ආඩම්බර අම්ම කෙනෙක් මම. ඔය ගරහන දේවල් මට ඉන්නේ නැහැ කවදාවත්. ඇත්තම බොහොම ස්තුතියි. ඇත්තම කුමාරයක්කගේ අර කෙනේ අවංකකම නිසා තමයි කඳු ඇස් දෙකෙන් ඒ කඳුළු බිඳු වැටි අක්කමේ ප්‍රකාශනේ මේ වේදනාව මතක් වෙන සීපත් වෙනවා. ඇත්තම මම කියන්නේ මේ කුමාරයක්කගත් එක්ක කතා කරපු මේ ටිකට ඇත්තම අපිට සංවේදී. මොකද හේතුව සංවේදී මිනිස්සුන් ඉන්නනම් බලන්න. බලලා කුමාරයක්ක දිහා බලන ඒ වපරහින් බලන ඇස්වලට සත්‍ය පෙනේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සත්‍ය කවදාහොත් දවසක කුමාරයක්ගේ ජය ගන්නවා. දවසක පෙනේ. මොකද මම කුවේට් එකේ විරුද්ධ හදලා කුස්සියේ යකරපි ගානක් කරනවා මම විරුද්ධත් හදලා කිව්වා. ඒ විරුද්ධව මම හැදුවේ පටාචාර මම කිව්වා. මොකද ඉස්සර බුදුහාමුදුර කාලේ පටාචාර. එයාගේ මහත්ය නැති වුණා. එයාගේ ළමයි නැති වුණා. එයා අන්තිමට ගියේ
දෙමාපිය ගාවට දෙමාපිය දැර්සයක් නැති දැර් දෙමාපිය දෙන්න දැර්සයක් දැවෙනවා. අන්තිමට පටාචාර්ය කියන ඒ කෙනා ඇගේ වස්ත්‍ර නැතුව බුදුහාමුදුරු බුදු පියාණන් ගාවට ගියා. බුදු පියාණන් කිව්වේ නෑ උඹේ ඇගේ ඇඳුන්නේ එළෙන්නේ නෑ බුදු පියාණන්. අන්න ඒකයි මම කියන්නේ මම ගැනට ලංකාව ජීවත් වෙන පටාචාර්ය කෙනේ හිඟන ගෑණි මම. ඉතින් කොච්චර මඩ ගැහුවත් මට ඉන්නේ නැහැ. අනිවාර්යෙන්ම කුමාරයාගේ ඇත්තම බොහොම සන්තෝසයි. අපි මම ප්‍රාර්ථනා කරන ටීවී ආශාතුලින් ඔබගේ ගමන දිනෙන් දින සර්ව ප්‍රකාශ සාර්ථක වෙන. ඒ වගේ මට ආරංචි දේශ සංචාර රසක් ලැබිලා තිනවා. සෑම දෙයකින්ම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ ඇත්තම සතුටුයි. ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. බුදුසල්ලයි.